නීරෝගී මත් දවසක් වේවා වල හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා නිරායිස් YouTube channel එකට. පිළිකා නාශක ගුණ තියෙන වලට හැදෙන්න තියෙන පිළිකාවක් උනත් වළක්වන ඖෂධීය පානයක් හදාගන්න විදිය තමයි අරගෙන ආවේ. ඒ වගේම මිනිසාගේ හිසේ සිට දෙපතුල දක්වා සෑදෙන සෑම රෝගයකටම ඉතාමත් ගුණ පානයක් මේක. අපට දෛනිකව අවශ්‍ය වෙන සියලුම පෝෂක පදාර්ථ එකවර ලබා ගන්න පුළුවන් පානයක්. උදේට සම්පූර්ණ ආහාර වේලක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් මේක. එහෙම නැත්නම් මේක බීලා විනාඩි 30කින් ඔයාලගේ උදෑසන ආහාරය ගන්න පුළුවන්. ඉන්දියානු ආයුර්වේදයට අනුව මේක ලෙඩ 300කට ගුණ දෙන ඉතාම වටිනා පානයක්. මුලින්ම මම කැකුළු හාල් කෝප්ප කාලක් ගන්නවා. ඉතින් මේ ප්‍රමාණය මම ගන්න ගෙදර 5 දෙනෙකුට විතර ඇති වෙන්න. ඔයාලගේ ගෙදර අඩුවෙන් කට්ටිය ඉන්නවා නම් ඔයාලට පුළුවන් අඩුවෙන් මේ දේවල් ගන්න. එක්කෙනෙකුට හාල් මේස හැන්දක් වගේ දාගෙන මේ පානය හදා ගන්න. හාල් ටික හොඳට සෝද ගන්න ඕනේ. මම මෙතන අරගෙන තියෙනවා මුරුංගකොළ ටිකක්. ඔයාලා එක්කෙනෙකුට මුරුංගකොළ බොහොම පොඩ්ඩක් ගන්න. එක්කෙනෙකුට මෙන්න මේ එක ඉත්තක් හොඳටම ඇති. මම මේකෙන් ඉති පහක් විතර අරගෙන තියෙනවා. ගොඩක් ගන්න එපා. ගොඩක් දාලා මුරුංගකොළ කැඳේක බොන්න බෑ. මම කොළ ටික මේ විදිහට සූර ගන්නවා. මේ කොළ ටික හොඳට සෝදලා වතුර පෙරෙන්න තියලා තිබ්බේ මම. ඉතින් මේ බලන්න 5 දිනකට කොළ බොහොම පොඩ්ඩයි මං අරන් තියන්නේ. පොල්කිරි කෝප්ප එකමාරක් අරන් තියනවා. දියකිරි මිටිකිරි දෙකම එකට දාලා අරන් තියන්නේ. ගොඩක් පොල් ගාලා ගත්තේ නැහැ. පොල් අඩලික කිරි තමයි මේ තියන්නේ. සුදු ලුණු බික් 8ක් විතර සුද්ධ කරලා අරගෙන තියනවා. ටිකක් වැඩිපුර සුදු ලුණු දාගත්තොත් මේක හොඳ රසට බොන්න පුළුවන්. මම දැන් මේ පොඩි ග්‍රයින්ඩර් ජායකට හාල් ටිකයි සුදු ලුණු ටිකයි දාගන්නවා. කරපිංච කොළ 10ක් විතර දාගන්නවා. පොඩි ලුණු ගෙඩියකුයි අමමිරිස් කරලකුයි දාගන්නවා. මේකට මම වතුර කෝප්ප කාලකුත් දාලා ටිකක් වෙලා ග්‍රයින්ඩ් කරගන්නවා. එකවරකට තප්පර 30 ගානේ දෙපාරක් ඔයාලා ග්‍රයින්ඩ් කරගන්න. හාල් ටික ටිකක් කෑලි කැඩෙන්න, සුදු ලුණු ටික කෑලි කැඩෙන්න විතරයි ඕනේ වෙන්නේ. මේ බලන්නකෝ මෙන්න මේ ප්‍රමාණයට තමයි ග්‍රයින්ඩ් කරගත්තේ. ඒක මම මේ බෝල් එකට දාගන්නවා. භාජනයේ අඩු ගින්දරේ ලිපේ තියලා තින්නේ. මම කොටාගත්තු හාල් මිශ්‍රණය දාගන්නවා. මේ ටිකට තැම්බෙන්න අවශ්‍ය කරන වතුර දාගන්නත් ඕනේ. ලුණු තේ හැඳි එකක් විතර දාගන්නවා. පස්සේ ලුණු බලලා මදිනම් අපිට ආයෙත් දාගන්න පුළුවන්. මේක අනිවාර්යයෙන්ම අඩුම ගින්දරේ තියාගෙන හදාගන්න. මොකද මේ හාල් කොටලා තියෙන නිසා අඩියට අල්ලන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. මේක ටිකක් උකු මිශ්‍රණයක් තියෙන්නේ. ඒකයි මම කිව්වේ ගින්දර අඩුවෙන්ම තියාගෙන උයාගන්න කියලා. විනාඩි 4ක් විතර මේක පියනෙවහලා මං උයාගන්නවා. මේ දින විනාඩි 4කට පස්සේ මේ බලන්න වතුර ටික නටලා උඩට එනකොට මම පියන අයින් කරගන්නවා. දැන් ඔයාලට පුළුවන් ගින්දර තවත් අඩු කරලා තවත් විනාඩි 3ක් විතර මේක ලිපේ තියාගන්න. ඒ අතරතුර මම මුරුංගකොළ ටික කොටා ගන්න හදන්නේ. මුරුංගකොළ ටික කොටලා එකතු කරගන්න අකමැතියට මේ වෙලාවේදී මුරුංගකොළ ටික මේකට දාන්න පුළුවන්. මුරුංගා කොළ ටික බ්ලෙන්ඩර් ජායකට දාගන්නවා. වතුර කෝප්ප එකක් විතරක් දාගන්නවා. මුරුංගා කොළ ටික කෙටුවාම ටිකක් උකු මිශ්‍රණයක් එන්නේ. මම මේ විදිහට මේ ටික පෙරා ගන්නවා. මේ බලන්නකෝ බත් එක දැන් හොඳට ඉදිලා තියෙන්නේ. මම මේ වෙලාවේදී පොල් කිරි ටික එකතු කරගන්නවා. පොල් කිරි ටික එකතු කරාට පස්සේ පොල් කිරි ටික එක දිගටම හැඳි ගගා තියාගන්න. කිරි ටික කැටි ගැහෙන්නේ නැතුව මුලින්ම නටවගෙන ඉන්න ඕනේ. මුරුංගා කොළවල ගුණ ගැන ඔයාලට කියනවා නම් පිළිකා, දියවැඩියාව, අදිරුදිර පීඩනය ආදී රෝග නැසීමේ විශ්මිත ගුණය මුරුංගා කොළ සතු වෙනවා.
මුරුංගා කොළවල තියෙන විෂ නැසීමේ බලය නිසා පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව ඇති බව පර්යේෂණ වලින් පවා ඔප්පු වෙලා තියෙනවා. ඒ වගේම මේක අක්මාවේ තෙල් තැන්පත් වීම නැත්නම් ෆැටි ලිවර් කියලා අපි හඳුන්වන රෝගයට ඉතාම හොඳ ඖෂධයක්. මේ වගේ ලෙඩ 300කට ගුණයි කියලා ඉන්දියානු ආයුර්වේදයේ සඳහන් වෙනවා. මේ විදිහට පොල් කිරි ටික නටාගෙන එනකොට මම මුරුංගා කොළ යුෂ ටික එකතු කරගන්නවා. කොළ යුෂ ටික එකතු කරාට පස්සේ ගොඩක් වෙලා තියාගන්න එපා. හරියටම තප්පර 30ත් විනාඩියත් අතර කාලයක් මේක ලිපේ තියාගෙන ලිපෙන් බාගන්න. ඔයාලා වැඩි වෙලා ලිපේ තියාගත්තොත් එහෙම මේ තියෙන ලස්සන කොළ පාට නැති වෙලා යනවා. ඉතින් මම කිව්ව ප්‍රමාණ වලට වතුර දාගන්න, ඒ වගේම කිව්ව ප්‍රමාණ වලට පොල් කිරි දාගන්න. එහෙම නැත්තම් මිශ්‍රණය ගොඩාක් උකු වෙනවා. ඒ වගේම මුරුංගා කොළ වැඩිපුර ගන්න එපා, බොහොම පොඩ්ඩක් ගන්න. මුරුංගා කොළ එක්කෙනෙකුට නම් මේ සැහැන්දෙන් දෙකක් විතර ඇති. ඉතින් මේක ලෙඩ ගොඩකට ගුණ දෙන ඉතාම ඖෂධීය පානයක්. ඔයාලට හදලා බොන්න පුළුවන්. මේකට ගන්නකොට ඔයාලා කරල් මුරුංගා කොළ ගන්න. තවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම දීර්ඝායුෂ වේවා.